සුබ මධ්‍යහනක් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල හයවන මරණයත් වාර්තා වෙද්දී කොරෝනා රෝගී ලයිස්තුව 180ක් වෙයි කොරෝනාව පාලනය කරන්න ස්වයන් ජීවන පාලනයක්ම යොදා ගන්න සෞඛ්‍ය සමස්ත ජනතාවගෙන් ඉල්ලයි සඳහැවතුන් විහාරස්ථානවලට නොගොස් නිවෙස්වලම සිට වතාවත් සිදු කරන බක් පොහොය අදයි පැය 24කදී ඇඳිරි නීතිය කඩකළ 1107ක් අත්අඩංගුවට වාහන 326ක් පොලිස් භාරයට 13 ලක්ෂය ඉක්මවමින් ලෝම රෝගීන් වෙද්දී කොරෝනාව වැළඳුණු බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට දේශීය ප්‍රවෘත්ති කොරෝනා වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ 6වන මරණයත් අද වාර්තා වුණා මෙවන විට මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180ක් ඒ අද දිනේදී වාර්තා වූ නව රෝගීන් දෙදෙනෙකුද සමගයි මේ අතර බ්‍රිතාන්‍යයේදී තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කොරෝනා රෝගයෙන් මියගොස් ඇති බව වාර්තා වනවා ශ්‍රී ලංකාවේ සිදු වූ 6වන කොරෝනා ආසාදිත මරණය අද පෙරවරු වී වාර්තා වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ 80 වරුදි පිරිමි පුද්ගලයෙකු වන මහු IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේ දීමිය ගොස් ඇත්තේ මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත් පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි මෙරට කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 180ක් වෙද්දී රෝගීන් 38 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින්ගේ සංඛ්‍යාව 136ක් සැකකටයුතු 257 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබමින් සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරන්නේ අප්‍රේල් 20 වනදාත් එක්ක 231 කාල සීමාව තුළ වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් ජනතාවට දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. කොරෝනා වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් සහ එය පාලනය හා මැඩපැවැත්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාව පැවැත්වුණේ ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක් වූ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කියා සිටියේ ජනතාව වෙත දැඩි පාලනයක් ඉදිරි කාල සීමාව තුළද පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි. ඉදිරි සති දෙකක කාලයෙන් අනතුරුවද නීති රීති දැඩි කළ යුතු බවට සෞඛ්‍ය අංශ පවසන්නේ නම් අවශ්‍ය වූත් ජනාධිපති කාර්යසාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා වෙත ඒ බව ලිඛිතව දැන්වීමට කටයුතු කරන බව අමාත්‍යවරිය මෙහිදී පැවසුවා. ප්‍රජා වෛද්‍ය සංගමයේ මෙහිදී අවධාරණය කළේ පුද්ගලික වාහන ගමනාගමනය අවම කරගත යුතු බවයි. නිවසට ආසන්න කුඩා වෙළඳ සැලකින් අවශ්‍ය ආහාර මිලදී ගැනීම, පොදු වාහන භවිතයේදී දුරස්ථ භවය පවත්වා ගැනීම, නිරන්තරයෙන් දෑත් සේදීම ආදී කරුණු ඉදිරි මාස 6 සඳහා පවත්වාගෙන යාම සුදුසු බවද මෙහිදී ප්‍රකාශ වුණා. COVID-19 වෛරසය ආසාදනය වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේවන විට දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබනවා. වෛරසය ආසාදනය වීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බොරිස් ජොන්සන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කෙරුණේ ඊයේ දිනේදී. රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග වෛද්‍ය උපදේශකයන්ගේ නිර්දේශ මත ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. 55වරුදි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඔක්සිජන් ලබා දී ඇති නමුත් කෘතිම ශ්වසනය ලබා දීමේදී වෙන්ටිලේටර් යන්ත්‍රයට සම්බන්ධ කර නොමැති බවයි වාර්තා වන්නේ. මේ අතර බ්‍රිතාන්‍ය රජයේ පරිපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ඩොමිනික් රබ් වෙත පවරා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රාජකීයන්ගේ දැඩි අවධානය යොමු වුණා. එමෙන්ම ඔහුගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි එරට සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරන්නේ. මේවන විට ලොව පුරා රටවල් හා ස්වයං පාලන කලාප 209ක් පුරා පැතිර ඇති COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 347,000 ඉක්මවා තිබෙනවා. සිදු ඇති මුළු මරණ සංඛ්‍යාව 75,000කට ආසන්න බවයි වාර්තා වන්නේ. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව 367,000 ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 11,000කට ආසන්න වී ඇති බවයි වාර්තා වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව අද වන විට දසදහස ඉක්මවද්දී පුද්ගල දුරස්ථභාවය පිළිබඳව නොසලකිලිමත් වන පුද්ගලයින්ට එරෙහිව
ඩොලර් 500 දඩය ඩොලර් 1000 දක්වා වැඩි කළ බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා අද ප්‍රකාශ කළා. තමන්ගේ වගකීම් විරහිතභාවය තුළින් අනුන්ට බරක් නොවෙන්න කියලයි එතුමා තවදුරටත් ඉල්ලීමක් කළේ. එවගේම නිව්යෝක් ඇතුළු ප්‍රාන්තවල මේ අහිමි වන ජීවිත හානි අවම කරගන්නට ඇමරිකානු රජය සිය උපරිම ජවය මේ වන විට සපයමින් සිටිනවා. වෙළඳසල් වලින් ඔබ අතට පත්වන ඇසුරුම් කරන ලද ආහාර පාන විශේෂයෙන් ශීතකරණයේ ගබඩා කරන ආහාර පාන ඇසුරුම් සහිත ඒවා මේ ඇසුරුම් විෂබීජ නාශක දමා පිරිසුදු කළ යුතු බව අද ඇමරිකානු ශුද්ධ ජීව විද්‍යා සංගමය සඳහන් කළා. මොකද මේ COVID-19 වෛරසයට දින 28ක කාලයක් ශීතකරණයේ ජීවත් වන්නට පුළුවන්කම තියෙනවා කියලයි ඔවුන් හොයාගෙන තියෙන්නේ. එවගේම නිව්යෝක් බ්‍රොන්ස් සත්ව උද්‍යානයේ නාඩියා නම් කොටියාගේ ආසාදනය සිදුව තිබෙන්නේ උද්‍යාන සේවකයෙකුකින් බව අද තහවුරු කරගත්ත. ඒ අනුව ගෘහාශ්‍රිත සත්වයින්ටත් මේ COVID-19 ආසාදනය වන බවට තහවුරු කරගෙන තිබෙනවා. ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 13,341ක් ලෙස සටහන් වන අතර ඉතාලිය මරණ සංඛ්‍යාව 16,523ක් ලෙස වාර්තා වනවා. ප්‍රංශයේ දිනක වැඩිම මරණ සංඛ්‍යාව වන 833 ඊ වාර්තා වූ අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව 8,911ක් ලෙස වාර්තා වනවා. මේ අතර නව කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කර ඇති එන්නතක් පළමුව අප්‍රිකාවේදී අත්හදා බැලිය යුතු බවට ප්‍රංශ වෛද්‍යවරුන් සිදු කර ඇති ප්‍රකාශය වර්ගවාදී එකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළා දැක තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනොම් ගේබ්‍රියස්ද ඉතිෝපියා ජාතිකයෙක්. ඔහු ප්‍රංශ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශය හෙළා දැක තිබෙනවා. කිසිදු එන්නතක් පරීක්ෂණයට අප්‍රිකා භූමිය යොදා නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා කියා සිටිනවා. සම්බුදු දහමින් සමගියේ බලය ලොවට ප්‍රදර්ශනය කළ බක් පුරපසළොස්වක පොහොය දිනය ආදයි. සමස්ත බෞද්ධ ජනතාවට අතිශය වැදගත් සිදුවීම් ගණනාවක් බක් පුරපසළොස්වක පොහොය දිනයේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. කෙසේ වුවද කොරෝනා ව්‍යසනය හේතුවෙන් විහාරස්ථානවලට අද දිනේදී සදහැවතුන්ගේ පැමිණීමකින් තොරව ආගමික වතාවත් සිදු කෙරුණා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදු වූයේ අද වැනි බක් පුරපසළොස්වක පොහෝ දිනකයි. ලක්දිවට වැඩම කළ උන්වහන්සේ නාගදීපයේ චූලෝදර මහෝදර නාරජවරුන් දෙදෙනා අතර ඇති වූ ගැටුම නවතා ධර්මය දේශනා කර ඔවුන් සමගි කරවීමට කටයුතු කළා. ලංකාද්වීපයට වැඩම කර සිටි බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස මණියක්කිත නාරජතුමන් ඇරයුම් කළේද අද වැනි බක් පුරපසළොස්වක පොහෝ දිනකයි. මිනිපළඟ තැන්පත් කොට නාගදීපයේ චෛත්‍ය ඉදිකිරීමද අද වැනි පොහෝ දිනකම සිදු වුණා. සිදුහත් කුමරුන් උයන්සිරි නැරඹීමට යමින් සිටියේදී සතර පෙරනිමිතිවල පළමු වැන්න වූ මහලු රූපයක් දැකීමද බක් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. සෑම පොහෝ දිනකම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ගෙන එන සවනක් රැස් හා ශාසනාලෝක වැඩසටහන් බාහිර ස්ථානයක සිට විකාශය කිරීම මෙවර සිදුවුණේ නැහැ. ඊට පිළියමක් ලෙස ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ බාහිර පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් තොරව වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී. පූජ්‍ය දියතලාවේ පේදස්සී ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. සෑම පුන් පොහෝ දිනකම ක්‍රියාත්මක කරන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වුණේ ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී. ඒ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. එහිදී සාමණේර භික්ෂුන් වහන්සේ සඳහා ධර්ම ග්‍රන්ථ පූජා කිරීම සිදු වූ අතර උන්වහන්සේගේ දෙමව්පියන් අද දිනේ පින්කම සඳහා සහභාගී වුණේ නැහැ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක, විධායක අධ්‍යක්ෂ හසන්ත හෙට්ටිආරච්චන මහතුරුන් මෙන්ම ආයතනයේ සේවක පිරිසක් ඊට එක් වුණා. අනාගත ශාසනයේ බරදරාගන්ට වෙහෙස වෙන පුරුදු පුහුණු වෙන මේ කුඩා සාමණේර හිමි ස්වාමීන් වහන්සේලාට
මෙකරුණ ලැබූ දහම් පාඩු ප්‍රදානයේ අපි තාම බෙහෙවින්ම අගය කරන අතරම බක්පුර පසළොස්වක පොහෝ දිනත් අපිට බෞද්ධයන් වශයෙන් අපේ විහෙර විහාරස්ථාන රැස් වෙලා ඒ ආගමික කටයුතු සුපුරුදු පරිදි කිරීමට නොහැකි වෙච්ච පරිසරයක් තුළ රජයෙන් ලැබිලා තියෙන ඒ සෞඛ්‍ය උපදෙස් අකුරු ක්‍රම පිළිපැදලා අපි අපේ නිවෙස්වලට වෙලා දවසේදී ආගමනුකූලව ජීවිතය හැදගස්වා ගමින් අපිට සෑම කෙනෙකුටම ගෙදර තියෙන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට එහෙම නැත්නම් තම සකස් කරගත්තු බුද්ධ කුටිය තුළ අපේ ආගමනුකූල චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ කිරීමට හැකියාව තියෙනවා ඒවා පුන් බොහෝ දිනවලට බොහෝ සෙයින් සඳහැවතුන් බෙහෙර විහාරස්ථාන කරා පැමිණ සිටින ආකාරය දැකගත හැකි වූවද අද දිනේදී සෑම බෙහෙර විහාරස්ථානයකම පාහේ පාළු ස්වභාවයක් ගෙන තිබුණා කොරෝනා වසංගතයේ හේතුවෙන් බොහෝ දිනා සිය නිවෙස්වලම සිටමින් ආගමික වතාවත් තුළ නිරත වනවා ඒ හේතුවෙන් වෙනදා පොහොය දිනවලට සඳහැවතුන් විශාල පිරිසක් දැකගත හැකි කලුතර ඓතිහාසික බෝධි අසල අද පැවතියේ පාළු ස්වභාවයක් එමෙන්ම අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ඇතුළු අනෙකුත් පූජනීය ස්ථානවල සඳහැවතුන්ගෙන් තොර වූ ස්වභාවයක් දක්නට ලැබෙනවා අටම ස්ථානය පුරාම මෙම තත්ත්වය දැකගත හැකි වෙනදා වගේම කිරිහාර පූජාව බුද්ධ පූජාව මල් පහන් පූජාව සිද්ධ කරලා මේ රටටත් ලෝකවාසීන්ටත් ආශිර්වාද කළා මේ රටට ලෝකයට පැමිණ තියෙන භයානක විපත්‍ය දූරීභූත වේවා සියලුම ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියන ප්‍රාර්ථනාව ඇතුව පවත්නා තත්වයේ හමුවේ සඳහැවතුන් ක්‍රියාකලිත ආකාරය පිළිබඳ මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක ස්වාමින් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා මේ පුන් පොහෝ දවසේ අදිෂ්ඨාන කරගන්න ඕන එකක් තමයි හැම කෙනාගේම ජීවිතේට වටිනාකමක් තියෙනවා කාගවත් ජීවිත සුළු කොට සලකන්නට බෑ ඒ නිසා ඒ ජීවිත වටිනාකම ආධ්‍යාත්මික වටිනාකමක් බවට පත් අරගෙන රජයේ දෙන උපදෙස් අරගෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේ දෙන උපදෙස් අරගෙන අපි පොඩ්ඩක් සංවර වෙලා වැඩ කරොත් ඉතාම වටිනවා ශ්‍රීපාදස්ථානයේද අද දිනේ ආගමික වතාවත් පැවැත්ුණේ සඳහැවතුන්ගෙන් තොරවයි ශ්‍රීපාදස්ථාන උඩමළුවේදී ආගමික වතාවත් සිදු කෙරුණද බාහිර පුද්ගලයන් ඒ සඳහා එක්ුණේ නැහැ පොළොන්නරුව ගල් විහාර භූමියේ භික්ෂුන් වහන්සේ ආගමික වතාවත් තුළ නිරත වූද ඒ සඳහා කිසිවෙකුත් සහභාගී වුණේ නැහැ මහා සංඝරත්නයේ වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ පවත්නා තත්ත්වයේ හැමුවේ සිය නිවෙස්වලටම වී ආගමික කටයුතු වල නිරත වන ලෙසයි ගෙදරට වෙලා තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගෙන ආධ්‍යාත්මයේ තුලින් තමන්ගේ කරුණාව දයාව මෛත්‍රිය විශ්වයට ඒ මුසු කරලා ප්‍රාර්ථනාවක් අපි සමස්තයක් හැටියට අපි හැමෝම ප්‍රාර්ථනා කරමු මේ කොරෝනා වෛරසය සහ මුලින්ම නැතර නැති වේවා එදා 30 අවුරුදු යුද්ධය අවසන් කළ නායකයම්ම අද තියෙන කොරෝනා උදර මැඩින්ට නායකත්වය අරගෙන තිබීම රටට වාසනාවක් කියලා අපි කල්පනා කරනවා ඒ වගේම අපේ ජනතාවට අපේ කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනාව අපි පළ කරනවා ඔබ නිවෙස්වලට මිඳගෙන දක්වන සහයෝගය මං හිතන්නේ ඉක්මනින්ම අපේ රටේ මේ වසංගතය දුරු කිරීමට ශක්තියක් වෙනවා කිසිදු සමෘද්ධිලාභියෙකුට අසාධාරණයක් නොවන පරිදි එම ප්‍රතිලාභ ලබා දෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරඹ මහතා පවසනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මේ බව ප්‍රකාශ කළේ දැන් මේ ගමට මේ 5000 සමෘද්ධි කට්ටියට ඊට පරිබාහිර අයට දෙනෝනේ ලංකයි කිසිම කාලෙක කිසිම පංගු පෙරාවක් නැතුව මෙහෙම දෙන ව්‍යාපෘතියක් මම මගේ දේශපාලන ජීවිතේ මම දැකලා නැහැ දැන් සමෘද්ධි සහනාධාරයේ දෙද්දී සමෘද්ධි දෙපාර්තමේන්තුව රුපියල් 5000 දෙනකට 10000න් එක කොටස 5000 කියලා තිබ්බා මේකෙන් මේක දෙන්නේ 80% අනිවාර්ය ඉතිරි කිරීම තැනට විතරයි මේක දෙන්නේ බැසලමතුමා විලා මේක පැහැදිලි කරා ජනතුව ආගම තමයි මොකද කිව්වේ 80% සීමාව අයින් කරන්න එන ගිය අවුරුද්දේ අවසානයේ සම්පූර්ණ ගත්ත කෙනාටත් මේ 5000 මම වෙනවා මෙහිදී අදහස් දක්වුව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය හේතුවෙන් ඉදිරියේදී රටක් වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවයි ලෝක ඉතිහාසයේ නොවිරු පරිද්දෙන් නිෂ්පාදනයේ පරිභෝජනයේ හුවමාරු ක්‍රියාවලියට අසාමාන්‍ය බාධාවක් ඇති වෙලා තිබෙනවා. කර්මාන්ත ශාලා පොග වශයෙන් වහලත් ඒවායේ ආරක්ෂා කරමින් සිටි ජනය රැකිය නැති අයගේ උඩට එකතු වෙලා තියෙනවා. ඒක නිසා අපි කැමැති වුණත් අකමැති වුණත් අපේ රටේ වර්ෂයකට බඩු පිටරට යවලා ලබන ආදායම ඩොලර් බිලියන 11. එයින් බිලියන 5ක් ලැබෙන්නේ රෙදිපිලි ඇඟලුම් වලින්. රෙදිපිලි ඇඟලුම් කර්මාන්ත ශාලා සියල්ල මේ වනවිට වහලා කටුනායක බියගම කොග්ගල ඇතුළු අනිත් කර්මාන්ත ශාලා සංචාර කර්මාන්තයේ මුළුමනින්ම රඳාපවතින විදේශ සංචාරකයෝ මත සංචාරකයෝ කවුරුත් එන්නේ ගුවන්තොට පොළ වහලා ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සංඛ්‍යාව මේ වන විට 16000කට ආසන්නයි
අතරංගොටගත් වාහන සංඛ්‍යාවද 4000කට ආසන්න බවයි පොලිස් මුරස්ථානය පවසන්නේ. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා ගත වූ පැය 24 තුළ ඇඳිර නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 1107 දෙනෙකු අතරංගොට ගෙන තිබෙනවා. මෙම කාලය තුළ අතරංගොටගත් වාහන සංඛ්‍යාව 326ක්. ඒ අනුව ඇඳිර නීතිය පැනවීම ආරම්භ කළ පසුගිය 20වනදා සිට අද පෙරවරු 6 දක්වා ඇඳිර නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 15902 අතරංගොට ගෙන තිබෙනවා. වාහන 3991ක් මෙම කාලය තුළ අතරංගොටගත් බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ. කොරෝනා වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට රජය විවිධ පියවර ගනිද්දී ඇතැම් පරිත්‍යාගශීලීන්ද ඊට තම දායකත්වය සපයන ආකාරය දැකගත හැකි. කොරෝනා වසංගතය මර්ධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් ඒ සඳහා භාවිතයට ගැනීම පිණිස වාහන 10ක් ප්‍රධානය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු කළා. ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී දර්ශන සිරිවර්ධන මහතා අතිනුයි එය ප්‍රධානය කෙරුණේ. ජාතික ලොතරැයි මණ්ඩලය අද දින PA පද්ධති සහිත වෑන් රථ සහ කැබ් රථ රාශියක් පරිත්‍යාග කරන්න යෙදුණේ. රටේ මහජනතාව සහ පොදු මහජනතාව සමග වැඩ කරන රාජ්‍ය ආයතනයක් හැටියට ඉදිරියේදී කොරෝනා මර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අපේ දායකත්වය අපි උපරිමෙන්ම සලසන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමත් ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමත් අධ්‍යක්ෂ මණ්ඩලයත් සමගින් අපේ සමස්ත සේවක පිරිස සැදී පැහැදී ඉන්න බව මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ අතර ස්වාධීන රූපවාහිනී කාර්යමණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කිරීමට වික්‍රමාරච්ච ඔප්ටිෂන් ඇන්ඩ් හියරින් කියා ආයතනය කටයුතු කළා. එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මිහිර වික්‍රමාරච්ච මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපති සුදත් රෝහණ මහතා වෙත එම මුහුණු ආවරණ බෙදා දුන්නා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ ප්‍රධාන විධායක නිලධාරි නලින් නිශ්ශංක සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ුණා. මේක මේ අපි නිෂ්පාදනය කරන්නේ බිස්නස් එකක් වශයෙන් නෙමෙයි, මේක මේ අවයනස් එකකටයි අපි ඔබතුමාටත් මේක දුන්නේ. හොස්පිටල්ස් වල අපි නිකන් දුන්නා. මොකද ලෙඩෙක් බලනකොට ලෙඩක් ඇස්සොත් එහෙම මේක මුණට යනවා. මේක UV ඇබ්සෝබ්ත් වෙනවා. නමුත් ඇස්වලින් වුණත් අපි යන බව මේක දන්නවා. මේක මේ ආමේකට පොලිසියට වගේ අයටත් අපි දුන්නා. ඉතින් තවත් මේක නිෂ්පාදනය කරනවා. ඉතින් මේක ඉතින් මේකෙන් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා මම හිතේ. ඔබතුමාටත් දාන්න. ඇඳිරි නීතියත් සමග නිවාසවලට වී සිටින මහල් නිවාස වැසියන්ට මානසික සුවයක් ලබා දීමේ අරමුණින් සංගීත වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක වනවා. මහල් නිවාසවල ජනතාවගේ ඒකාකාරී ජීවන රටාවට වෙනසක් එක් කරමින් සංගීත ප්‍රසංග පැවැත්වෙන්නේ කොරෝනා මර්ධනය සඳහා ජනාධිපති කාර්යසාධන බලකායේ සංකල්පයකට අනුවයි. ගුවන් හමුදාපති ආමාශල් සුමංගල ඩයස් මහතාගේ මඟ පෙන්වීමෙන් ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායමද මේ සඳහා දායක විසිරිනවා. බම්බලපිටිය සහ බොරැල්ල වනාතමුල්ල මහල් නිවාස සංකීර්ණයේදී කොරෝනා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙන්ම සංගීත ප්‍රසංගද පැවැත්වුණා. කොම්පජ වීදිය මහල් නිවාස සංකීර්ණයේ ජනතාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නංවමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වූයේද පොලිස් තූර්යවාදක කණ්ඩායමයි. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම පිළිබඳවද ජනතාව දැනුවත් කෙරුණා. සෞභාග්‍ය ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඇතැම් ප්‍රදේශවල නිවසටම බීජ පැකට ලබා දීමටද කටයුතු කෙරුණා. සෞභාග්‍ය ගෙවතු වගා වැඩසටහන යටතේ කහවත්ත ගොවිජන සේවා බල ප්‍රදේශය තුළ ග්‍රාම නිලධාරී වසම් 21ක ගෙවතු වගා කටයුතු සාර්ථකව සිදු කෙරෙන බව ප්‍රදේශයේ කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර සුමිත් කුමාර මහතා සඳහන් කළා. නිවාසවලට ගොස් බීජ ලබා දෙන අතර වගාවන් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමද සිදු කෙරුණා. ගෙවතු වගා වැඩසටහනක් ඇඹිලිපිටිය කැටගල් ආර ගම්මානයේදී ක්‍රියාත්මක වුණා. වලව කලාපයේ ගොවිපවුල් රැසක ගොවීන්ට අවශ්‍ය බීජ හා පැළ බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. ඒ මහවැලි අධිකාරියේ වලව කලාපයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ. සෞභාග්‍ය ගෙවතු වගා වැඩසටහන යටතේ ගෙවත්තටම ගොස් බීජ පැළ ලබා දීමේ වැඩසටහනක් දොඩංගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. ප්‍රදේශයේ කෘෂිකර්ම නිෂ්පාදන හා පරීක්ෂණ නිලධාරීන් ඊට එක් වුණා. දැනට බිම් සකසා ඇති ගොවීන් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමි වුණා.
ප්‍රවීණ සංගීතවේදී අභාවප්‍රාප්ත ජයන්ත රත්නායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. මහරගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වන විට 51 වන වියෙහි පසු වුණා. දෙදරු පියකු ඔහු මෙරට ප්‍රමුඛ පිළේ ස්වරපූර්ව වාදකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු සහ ගායන ශිල්පියෙකුද වුණා. ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුතුණුවන් වන ජයන්ත රත්නායක මහතා ප්‍රවීණ සංගීතඥ ලෙලුම් රත්නායක මහතාගේ සහෝදරයාද වනවා. බත්තරමුල්ල කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පෙරවරුවේ සිදු කෙරෙන්නේ තලංගම පොදු සුසාන භූමියේදී. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක්. www.ipnnews.lk